මද්‍යයන ොෙක්වන්නේ ස්වාධනරපවාහහිරී මධ්‍යයන ප්‍රධහන පෘති විකාශය සමකයි ප්‍රමයෙන් පැවරති රස්ථල ආර්ථිකය යළි පණගන්වා මුදල් සංසරණය වැඩිකිරීමට කැබිනට අනුමැතිය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න පෞද්ගලික රෝහලක් සමක ආ්ඩුවේ කිසිම ගණ දෙනුවක් නැහැ ඇමති බන්දුල කියයි. බැක්වේ සහන ඔස්සේ ආර්ථකයත් ජනතාවත් ශක්තිමත් කරන්න රාජ්‍ය බැංකු කටයුතු කළ යුතු ැනපති අවධාරණය කරයි අඩු ආදයම්ලාබී පවුල්වල නිවාස එලිය කරන්න වජයෙන් නොමිලේම සූර්ය බලය කොරෝනාව ඉන්දියාව වනසන ලකුණු දේශය පැවෘතයේ මා බැංකවදුන් සහන ඔස්සේ ආර්ථිකය සහ ජනතාව ශක්තිමත්කිරීමට රාජ්‍ය බැංකූ කටයුතු කළයුතු බව ජධීපති ගෝටාභය රජ පක්ෂමතිතුමා අවධාරණය කරනවා. COොI-19 ගෝලිය වසංගතය නෙල්ලව ඇති බලපැම් ජය ගැනීමට සියලු ආර්ථික ශීත්‍ර නග සිටියුතු බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ එහිදී කෘෂ්කාර්මික සුළුහා ම අධි පරිමාණ ්‍යපාර ඇතුළු ආර්ථිකේ විධ පැතිකඩ සංවර්තන කිරීම අධ්‍යවශ්‍යව වනවා මහජනමංකවේ ක්‍රියාකාරිතව විමර්ශණය කිරීමඳහහා ජනාධිපතිකාරයයාලයේේදී. ඒයේ පැවතිී සාකච්ඡාවකදී ගොට්ාාවගේ රජපක්ෂ මතිතුමා මේ බව කියයා සිටිය. සාම්ප්‍රදායික රටාවෙන් බැහැව අලුත් සංවර්තන වැඩ පිළවෙලක් ස යො බද න. බිතිතුමා මෙහිදී අවදහරණය කලා. රටපුාමුදල් සංසරණය වී යුතු අතර, නියම ගණදිරුකරුවන් හා්‍යාපාර හඳුනා කෙන නය නිකුත්කිරීම රටපුරා විහිධී ඇති මහජරමයංකුෂාකා හයිසියක් පවෙෙත පැවරෙන වගකීමක් පවද. චනාතිපතිතුමා මෙහිදී පෙන්වා දුන්න. බැංකුවෝ ගමට ගෙනයාමට මේ අවස්ථාවක් කර ගති යුතු වනවා. බැංකුව සතුමුදල් බහණ්ඩානෑනය සඳහා නායවශයෙන් ලබා නොදියයතු බයි චනාධිපිතිතුමාාව දහරණය කළේ. ලීසිල් නයවාරික සඳහා ලබාදුන් මා සහයක සහනය අදාන පාශවලට අනිවාරෙන් ලැබිය යුතු වනවා. ඉදිකිරීමම් කර්මාන්තයටද ප්‍රමුත්වේදී යුතු බව ජනාධිපතිතුමා සඳහන් කලා. මධ්‍ය ආදෑම්ලාබින්ගේ නිමා සවශ්‍යතාව නාගරික සංවර්ධ නාධිකාරය සමගෙක්ව සපුරාලීමට මහජන බැංකුව කටයුතු කළයුතු බවද ඇතුමා පෙන්වා දුන්න. ගතව මාසාටක කකාලේ තුළල මහජන මැංගු ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳ මෙහිදී ජනාධිපිතුමා දැනුවත් කරුණා. ආර්ථකය. අඩු ආදයම් ලබී පෞල්ල නිවාසවලට නොමිලේ සූරය බල විදිල උත්පාතික කට ලබාදීමේ වැඩ පිළිවෙලත් කඩිනමින් සකසන ලෙස ජනාතිපත්තුවා විදුරි ලහා බලෂක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පැවති අමාත්‍ය ම්ඩල සකච්ාාවේද ජනාධීපති ගොටාභේ රාජ පක්ෂමතිතුමා මන්ටම උපදෙශලාතුන් බවයි මාත්‍ය මහින්ද අමරවීමමහතා පවසන්නේ. ඉන්දයානු නයාධාරයටතේ සූරය බල. දැ ක්‍රියාම කරන ඩවාදාෑයම් ලබීන් මෙත සූරය බලයෙන් විදුලි ඒය ලබාදීන් පිළිබඳව අවශ අනුමතිය ලැබිලතිෙන යනුව අඩවාදෑම් ලාබීන් මෙත සූරය බල කට්ටලයක් නොමිේ ලබාද කටයුතු කරනවා. උන්ගේ දෑටකිවන විදුලිිල සම්පූර්ණ විදුලි පිලෙන් නිදාස්න්න. තුළින් හැකියිවක් ලැබෙන ආරක්ෂකන්සවල තිබෙන හමුදා කඳවරුවලවෙන්න පුුවන් පාසල් වොල විශවවිද්‍යාලල රජයේ ප්‍රධාන කාරයාලවල තියෙන වහලමත්ත සූර්ය බලය විදුලේ නිෂ්පාදනීම සඳහා වැඩපිල්ලක් සකස් කල දිනේ සඳ අවශ්‍ය කැමිණට අනුවමති අපට ලැබිලතිබෙනවා. විීගිය පෑවිසි හතරතුළ වාර්තාාව වූ COVI-19 රෝගෙන් නවදනගගේෙන් පස්තනෙක චන්නා සිටද දෙනෙකු ංගලාදේශීසිරද පැමණ අය බව හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දන විහම සිංගමහතා පවසනවා. අනෙක් දෙදනා නාවවික හමුදා සාමාජකයන් බවයි මාධ්‍ය ප්‍රකාශකරයා වැඩදුර ටත්ස හන් කළේ. අ දින කටු කැල ාව ෝ ොස්ොඩ න වා හෝට ොළඹ කද කාඩු හ තලා නිෝධ ධ්‍යස්ථාන ති පුදගල න් දෙස විසි පත් නෙක නිරෝධ නක ල නතු CR ක්ෂ දු කර ම නිව ස පටත් යා මතතු ති යන වි දාාවවිසි පත් ග ලබ නිෝධ න ධ්‍යස්ථාන ින් පුදගල හත හත් තිස් ප දික නිෝධායනක්‍ර ස ම නිවස පටත් ගොස්ති . ද වනවිටත් ්‍රවි හ දාමගින් පාලනය කර බ නිරෝදා ධ්‍ය ථ . අට සිය පනස් එක්දනකු ට න ද ර් ල බ වි හා දනක හ ලින් ැහර ගොස් බෙන සි දෙදනකු දේශ විදේశ ටි පැ පුද්ගලන් ව අත දනක මු ර දුවන් වෙන. ட்டின் واردර්ாාවූ කரோனா ஆசாதிී ංख्याාව ධ ம் ீ හත දක්ப்பா හல ොස්திමෙනவா. ரோහල් வල பிர්‍රத்திக்காර ලබන சංख्या வපන් සேதாசிයක්, එ න්ස அனு හදனுක பூர்ණ சவேලவா ரோහால்ල්வලින් பிட்டவு கொස්த்திමෙනවා. கொரோனா வயிரசயா ஆසාதிதேී பூர்ණ சுவேලබூனாவி මුதா சாமாச்சிக்கேன் சංखயாவது, இහல கொத்ததி බவை நாவிக හමුதாාව පවසන්නේ. බාහිර සමාජයෙන් කොෝනාාරෝගීින් හමුුණෝනද අහමුු ලෙස ප PCR පීක්‍ෂණ සඳහ සම්පල ලබාගනීම තවදුරටත් ක්‍රියාත්මකයි. අධදිනා ලුත්කඩේ මහේස්්‍රා අධිරණ්‍යාශත්‍රදශයේ, අහමුු ලෙස තෝරාගත් පහක පමණ පිරිසකගේ සම්පල PCRCR පරීක්‍ෂණ සඳහා ලබාගැනුනා. රොනමර්ධන නාධිපති කාරයසාධක බලකායේ සහ සෞඛ්‍යයාමා තැශූප දෙස් මත කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙෙපර්තමේන්තුවේ වසංගත විද්‍යාංශය මගිෙනී මෙම සසාම්පල ලබාගෙනීමම සිදු කරුණේ. රිය දුරන් රතගල් කිරීමහි රාජකාරී නනිර්ත පුදගලින් සනී පරක්ෂක කම්කරුවන්ද මේ අතරවනවා. මෙහිදී මහෙස්ත්‍රාතුසාවිාවට හල්ස් දෝ මාවත. සහ අවට වතු හතරකින් පුද්ගලින් තෝරගෙන කඩානියන්දි දහ පැරි නිය තෝරාගෙන පුද්ගලින් පනහකගේ CR සහ ුදුද්‍රපේක්ෂ සිදුකර ලබනවා මේ කාරයට පි කඩානියදති තෝරගෙන දිගින්න්දිගටම සතට දෙතුන් සරය .රේක්ෂ සිදුර බ. මෙ අර විදේශන් හිසිටින ශ්‍රලාංකි කෙන් මෙරට ගෙන්වා ගැනීමේ කටයුතු තවදිරටත් ක්‍රියාත්මක වනවා. අද අලුවම පහිතතිහයට පමණ ULල් දෙේ විසි හය දරන ගුවන් යානයෙන්, ඩුබයි රජේසිට පුදගලින් දෙයානු උතෙනෙකු මෙරට පැමිියා. පුද්ගලින් දෙසයාසු එක්දෙකු සහ කුඩා දරුවන් නබදනකු ඊට ඇතුළත්. ගොන්තුටපලේදී CR පරක්ෂණ සිදුකිරීම නතුරුව, ඔවුන් නිරෝධයින මධ්‍යස්ථන කරය මකරුණා. විද්ව සංගත ව්‍යාපතිය ශීග්‍රවීමත් සමග චීනේ බීජි ගනුවරසිට ගමන් අරබන ගුවන්න ානා දහසකට අධික සංඛ්‍යාව කත්හට වීමට පල දහරින් පියවරගෙන තිබෙනවා. ගතපුූ පෑවි හතර තුළ චීනේනවාසාධතයන් විසි අට දෙනකු වාර්තාාව ඇති අතර ඉන් විසි හතර දෙනෙකුම සමාජයතුළින් හබූනා. බීජින් ුවරවෙසෙන ිලියන විසේකකට අධිකරජනතාවගෙන් සේට අසුවකට පමණ අශ්‍ය එලවලු පළතුරු මස්මාංශ්‍ය සැපීම සිදු කරන ශීින්පාඩි වෙලඳ පලින් වරස්පුකරේ පළමුවාසාධතියා වාර්තාාවනා. ප ආනායින කරන ලද සැමන් මත්සයින්ගෙන්වෙලදපල තුළදී මෙම පුද්ගලයාට වරසේ සම්ප්‍රීෂණය වන්නට ඇති බවට සෑක මතුව තිබෙන බවයිවිද ස්වාර්තා සඳහන් කළේ. නගරේ ප්‍රදේශ විසි හතක් සම්පූර්ණයම වසාදමීමට ඊඒ කටයුතු කරුණා. COොVID-19 හෙවත් න්්‍ය කෝරණා වෛරසේ මේ වනවිට ලෝපුරා සූ හතර ලක්ෂ හයදහ සසූ හතර දෙින්කුට ආසාධනේීතිබෙනවා. සුවයි ලබායිඇති රෝගීන් සංඛ්‍යාව හතලි හතර ලක්ෂ පහලස්දා සටසීතිස් පහක්. වෛරසය ආසාධනයවීම හේතුෙන් මරණ හාරලක්ෂ පනසෙද්හ සටස තිස් පහක්වාර්ථාවනවා. රඩවල් හා සවවැංපාලනය ප්‍රදේශ දෙසේ දහතුනක වෛරසව්‍යප්ත ව ඇති බවයි ලෝක සෞඛ සංවිධානය පවසන්නේ. ඉන්දියවෙ කොවිඩාසාධීතන් හා මරණං්‍යාව ශීග්‍රය නිහල යන බවවාර්තාවනවා. ගත වූ පැවිසි හතර තුළ එරටින් වාර්තාාවන අසාධිතීන්ගේ සංඛ්‍යාව දහතුන් දහස් තුන් සියකක්. දිල්ලි නග්‍රේ වෛරසපාලනයේ මේ වන විටත් බිඳ වැටියඇති බවයි බලධරීන් පවසන්නේ. ගත වූ පැවිසි හතර තුළ ඉහළ ආසාධිත සංඛ්‍යාවක් වාර්තාමුණේ ප්‍රසීලයෙන්. එම සං්‍යාව තිස්ෙක්්දහ හාරසිය හැත්තැ පහක්. මේවි විට බ්‍රසිල වාර්තාවන මුළු ආසාධතිීන්ගේ සං්‍යාව නමලක්ෂ හැට දහස්තුූන් සයනාවයක්. ලව හළම අසාධතෙන් සංख්‍යාවක් වාර්තා කරන්නේයට සිදු කරන P පෂණ සංखාව ඉහලාගේ පැවති මහේතුෙන් බව. அமெரிக்கால் ஜனாாதிபති ொனல் ட்ராம்ப்වසන්නේ මේව විට அமெரிකාෙන් වාර්ධාවන கோී දසාධතින්ගේ සංखාව විසි දෙ ක්ෂති සත්‍ර දහස ඉක්ම වාතිබෙනවා மරණ සංख්‍යාව ක්ෂ විසි දහසකටාස ව ති බවයි වාර්තාාවන්නේ මේත්‍ර වසගතත්ව හමුවේ රට වසාදම ම හතුවෙන් ஸ்திரேலியாාව விக்க ஆனுපத்தය වර දහ நයකට පසු ඉහල ගො තිබව ग्ராම ஸ்காட் ோ පවසෙනවා ඔස්ට්‍රලියයා සංඛාල්ලේකන කාර්ංශයේ දත්තහනුව අප්‍රිල් මසල් රැකයා ලක්ෂහයක් අහිමිී ති අතර පසුගේ මාසේදී තවත් රැකයා ලක්ෂ දෙකට වැඩි සංඛ්‍යාවක් අහිමි වී තිබෙනවා. ඔස්ට්‍රලියාවේ වැරකයා අනුපාතිකය සයට හතයිදශම එකේ සිට සියට දහයි දක්වා අහිලයාම අවධහනමක් පවතින පවයි අග්‍රමාථවරයක් සඳහන් කළේ. ර්ථකය යලි පණග්බා මුදල් සංසරණය වැඩිකිරීමට අදාළ යෝජනා තුනකටැබිට් අනුමැතිය හිම වුණනා. සමැිට් ප්‍රකාශක අමාත්‍ය ආචරය න්ඳල ගුුණුර්ධදන මහතා කැබිට තියෙන ැනුන්දීම මාධ්‍යහමේද ෙම යජාව පැදිලි කලා. ශ්‍රීලංකා මහාබැන්කූ විසින් ්‍යවස්ථාපිත්ත සංචීතා අලුපාත්තය සියයට හතරේ සිට සියයට දෙගදක්වා. හතේල්ල බෙනවා එකකට තැන්පත්වරවන වානනිජ බැංකූල සිය දෙකක් පමණයි මාබැංකුවේ තැන්පත් කරණ අනු අටකින් මුදන් මැවීමේ හැකියාව ඇති වෙන. රට ඇතුළට මුදල් ප්‍රමාණයක් ගලායාමට සැලැස්තීම තමයි මේහි අරමුණ. සාමාන්‍යෙන් මේ දිනවල සමස්ත වානජ බැංකූ විසි හය සතුව. බිලියන දස දහසක් පමණ තැන්පත්තිය. එකෙන් සියර් දෙකක් කියන්නේ බිලියන දෙසයක්. අති්‍රේක බිලියන දෙසියකට ආසන්න මුදලක් දලවසේ නය දෙන්න අවස්ථාවතිය නවා මේ ප්‍රතිපත්තිමේ ක්‍රියාමාර්ගය තුළින් වානජ බැන්කෝල්ට පුුවන් අර සුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කොයිඩ් පීඩාවට පත්වෙචක්ච ජනකොට අස්ොල්ට වැඩි වැඩියෙන් නය පාසුක සපේලා දෙන්න. කොයිඩ් ධනමය වසංගතය කරනකොට ගෙන ඉතා විශාල් ලෙස පීඩාවට පත් වනේ සුළවා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් සෝ ජාතික. හබැංකු සි වානජ බැංකෝට බාදනවා තවත් බිලියන සීය. ඒ බිලියන සී වානජ බංකෝල්ට ලබාදන සියට එකේ පොලියකට. වානජ බැංකූ විසින් සුවා මධ්‍ය පරිමාණ කරමාන්තකරුවන් කොයිඩ් වසංගතය නි සා පීඩාවට පත්වි්ට අයට සයට හතරගානි ඒ මුදල් ණයවසියෙන් ලබා දෙනව සහන පොලියට. පසුගේ රජයයට තේ විවිධ සේවාවල් ලබාගෙන සහ කොන්ත්‍රාත් ප්‍රධනය කළලා මුදල් ගෙව යුතු අයට ගෙවල නැති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන දෙසය හතලියා. නිසාද අලත්රමයක් හොයාගෙන තිබෙන වුම්ළඟ තියනවා බිල්පත් යන නිරවූල් කළ යුතු බිල්පත්. ඒවා සුරෙකුම් පත් ලෙස බල සානදායේ පොලියට නයක් ගන්න අවස්ථාව ලබා දෙනෝ තුන්ගෙන පියවර ලෙ. රජේවිසින් අයෑලයකනයකින් ඒ ිල්පත් බේරුන් කරන්න තෙක් කඩදාශයක් ළඟ තියගෙන ඉන්නවා වෙනුවට කදදාසියක් පයට තිල මුදල්ටික් ගන්න පොළුවන්කම ලබලදෙන. ද්ලික වෛ්‍ය විද්‍යාලයක් පිහිටුවීමට පෞද්ගලික රෝහලක් සමක එක වී ඇති බවට පලවන වාර්තා. අසත්ය බවද අමාත්‍ය බඳුල ගුණ වර්ධන මහත අාවතහරණයලා. සමාර මාධ්‍ය හර ප්‍රචාරයකරන අසත්්‍යය අපි පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම සඳහා ආසිරරෝල්ල සමඟ එක තාවයක් ඇති කරලා තිබෙනවාගේ. මේ සම්පූර්ණය අත්‍යයක් මං උස අධ්‍යාපන විශෂාර අමාත්‍යවරය ලංකාේ විශ්වවිද්‍යාලයක්කව උපදධන ආයත්තනයක් තියෙනවන. ඒ අවශ්‍යෙන්ම උස අදධ්‍යාපනනාමාත්‍යන්සිෙන් අනුමැතිය ලබාගන්ටතෝනි. ඒ සඳ අනුමතිය ලබාෙන අන්සවලින් මං විමසා බැලූ අඩුතරමේ. ම් පත්‍රයක් පත් ලැබල තියවාති කියල ෛද්‍ය විද්‍යාලයක් කාරම්භ කිරීම සම්බන්ධය. කිසිම ඉල්ලම් පත්‍රයක් වත් ලැබිලා නෑ එනිසා කිසිම අවස්ථාවකති රජයවත් උස අධ්‍යාප නමාත්‍යාව වන්සවත් මමවත් පුද්ගලික වෛද්‍යවිද්‍යාලය ලංකාවතුළ ඇතිකිීම සඳහා සිදු ඉල්ලම් පත්‍රයක් ව සල ල යි. ජයේ MCMC ගවිසුමත්න්කිරීමට තීරණය කර ඇති බවට පලවන වාර්තාද අසත්ඒ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ආණඩු ක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි කිසිදු විදේශ ගිවිසුමක් අත්සන් කිරීමට ජනාධිපිතිතුමා කටයුතු කරන්නේ නැති බවද අමා්‍යවරයා අවධාරණී කලා. විශාල ප්‍රතාාරයක් ගැියනවා මේ MC. ගිවිසුමක් අත්සන් කන්නවා.ඒ සම්පූර්ණ සාවද්‍ය මක්ලසාදයක් මේ MC.C ිවිසුම. එක්සත් ජාතික පක්ස රජය විසින් තමයි සකස්කළේ ඒ හදපු කිිවිසුම ආණඩු කර්ම ්‍යවස්ථාවටත් රටේ පවතිෙන නීතිරිතිවලටත් පටයනි ආකාරයට තමයි එක්සත් ජාතික පක්සේ සකස් කරල යවලතිී ජනාධිපති වර්ණයට සති දෙකකට කලිනුත් මේක අසං කරන්නමයි හැද එක්සක් ජාතික පක්ෂේ විසින් සන්ද තිබත් චන්ද නතත් චන්දෙන් පස්ස තාවවුරදු කියක් ගොට අබේරජ පක්ස ජනාදිපත්තුමායි හිටියත් අපේ ආන්්දුවක් කියයටතේ රටේ ආණ්ඩු කර්ම ්‍යවස්ථාවට පටෑනිෝ රටේ පවති නීතිීති දධතියට පටහැනි සිමගේ විසුම කවරක් පාර්ශය සමඟවත් අත්සාං කරන්නේ. නැහැ! මෙහිද අදහස්තෙකූ කැබිනට සමමාධ්‍ය ප්‍රකාශක අමාතය වෛද රමේෂ් පතිර නමහතා කියා සිටියේ ත්‍රීපෝෂ අකන්ඩව බෙදහැරීමට කටයුතු කරන බයි ශ්‍රීලංකාවට අවශ්‍ය කිරිපිටි මෙරට දීම නිපදවීමට පියවරගන්න බවද ඒ මහතා සධහන් කලා. ලංකාවේ ගබණනි මවරන්ට සහ ලමුන්ට නොමිලේ කන්්ඩව ත්‍රපෝෂ ලබදීම වැට සහණක් ක්‍රියත්මක වයෙනවා මෙම ත්‍රපෝෂ නි් පන්ද අවශවන සම්පූර් යොදේ සහිත කිරිපිටි දේශය නිෂ්පාදකයින් අතර අතර්කාරි ලංසු කැදී මගින් එම අවශ්‍යතාවය සම්පර්ණ කරගන්නට කැබිනට පණඩලේ තිීදු කර. ලංකාවට දැනට වාර්ශික, රුපියල් බිලියන අහතලිහකට අධික කිරිපිටි පමාණයක් ආනායනය කරනවා. එම ආනායන ප්‍රමාණයන් කමානුකූලව අඩු කිරීමේ හැකියාව ලංකාවට තිබෙන බවත් ඉදිරි කාලය තුළදී ලංකාව තුළම ලංකාවට අවශ්‍ය සම්පූර්ණ කිරපිවානි නි්පාදනය කරන්ට දේශය කිරිපිටි නිෂ්පාදකින්ට දිරදීමනා ලබාදීමටත් ඒවගේම වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකේ ජනතාව දීරකිරි භාවිතය සඳහා යොමු කරන්ටත් අවශ්‍ය කටුතු සිද්ධ කරන්න කැබිණට පන්ලේ තියෙතු කර. අපි දැනට ශ්‍රී ලංකාවත් තේ පනෑයනකරුවන්ගේෙන් අයකරෙන ප්‍රවර්ධන බද්ධ සෑ අපනෑනය කරන සෑම තේකිලෝවකටම තුනයි පණහක බද්ධක් අයකරුණු ලබනවා එම බදධෙන් එකව මුදල් ශ්‍රී ලංකා තේ ම්ඩේ මගින් ්‍රාත්මක වන තේ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා භාවිතා කන්නවා. දැනට එම අරමුදෙේ විශාල මුදල් ප්‍රමාණ එකතු වෙලා තිබෙනවා. එම නිසාත් අර්බුධකාරි කාලසීමාව පසු කර නැවත ආර්ථිකී අතාවත් වන තෙක් අපන ෑනකරුවන්ගෙන් අයකරුණු ලබන රුපියල් තුනයි පණහක අපනයන බද්ධ කිිලෝග්‍රෑමයක් මත පැනවෙන තාවකාලිකෝ මාස හයකට අත් හිටුවන්නට කැමිණෙත් මදල අවසර ලබාදී ලතිබෙනවා. වෞනියාව යිතිහාසික පූදුර්කෝවිලේ මංගල්ලයට මෙවර සහභාගී නොවන ලෙස, වෞනියාව දෙසාලයකම් සමන් බන්දුල සේන මහතා බැතිමුතුන්ගෙන් ඉල්ලා සිටිනවා. සෑම වසරකම ජුණී විසි් දෙමනදා පැත්තන මෙ මංගල්ලයට දිවෙන පුා සිංහල දෙමල ලක්ෂ පහකට අධික පැදමතුන් පිරිසක් සහභාගී වෙනවා. එවැනි විශාල පිරිසක් ඊට සහභාගේවීම පවත්නා කොරෝනා තත්වය හමුවේ අවදහනම් සහත බැවිවී දිස්ප්‍රික්ලේකමරයා මෙම ඉල්ල ීමම්ිදු කරන්නේ. ටේ පවතින තත්ත්යට මෙ පෝවිදේ සව සීම කරන්ගෙන අනිකු තුස්ස වගේම චාරිත්‍රටික හරියටම කරන්නඒ චාර්ත්‍රය කරලා අනිකුත් මහජනතාව වසිතාවයන්වල්ට අප මේවත්සා එද්දි ඒකරාසිවීමට අවසරගන්න බෑ අමාත්‍යන්සින්වලතිෙන චක්ලේකේ සඳහන් කරනති යන්නේ පනස්දිනකු විතරැන් සහභාගන්න පුළුවන්ගේ. සාකච්ඡායදී පූජතුමා කි්වා අවම වසය අසුවක් ඕන කියලා සෞඛත පාත්මිතවය තියනරි නියමයන්ට අනුව ප්‍රපාාවරණ පලලින්න ඕනේ මීත්‍රයක දුරින් හිඳලා ඒවා භාන්තා කරනින් සුල් දෙනකුට අපිට අවසර දෙන්න පුළුවන්. ඒ සමගින්ස්වාද රූපවාහහිටේ මධ්‍යහනකදාාන ප්‍රතිවිකාශ අදට අවසන් සු දවක්කබට.